රූපවාහිනී ගුරුගෙදර වැඩසටහන තුළින් අදත් ඔබේ ආලින්දයට මා පැමිණියේ ක්‍රිස්තියානි ධර්මය 10 ශ්‍රේණිය පළමු පාඩමේ සිට 9 වෙනි පාඩම දක්වා වූ පාඩම්වල විෂය කරුණු ඇසුරින් සකස් කරගන්නා ලද ප්‍රශ්න පත්‍රයත් සාකච්ඡා කිරීම සඳහා. එහි නිපුණතාවය වන්නේ දෙවියන් වහන්සේ සියල්ලේ කතුවරයානෝද නිර්මාතෘද බව විශ්වාස කරයි. ජේසුස් වහන්සේගේ පරිපූර්ණ ජීවිතය හා සේවය තුළින් දිවි මඟ ආලෝකවත් කරගනි යන නිපුණතා මට්ටම් ඔස්සේ මෙම පාඩම් පෙළ සකස් වී ඇත. මෙහිදී අපි බලමු පළමුවම කෙටි ප්‍රශ්න 30ක් තියෙනවා. ඒ කෙටි ප්‍රශ්න 30 ඇසුරෙන් පළවෙනි ප්‍රශ්නය බලමු. පළවෙනි ප්‍රශ්නය තමයි පුතේ දිවසිවරයා යනු කවුද? දිවසිවරයා යනු කවුද? දිවසිවරයෙක් යනු දෙවියන් වහන්සේගේ කැඳවීම තුළ දේවාත්මානුභාවයෙන් එලිදරව් කරන ලද දේව පණිවිඩය ජනතාවට පිළිගැන්වූ තැනැත්තා. අපි නැවත බැලුවොත් දෙවියන් වහන්සේගේ කැඳවීම තුළ දේවාත්මානුභාවයෙන් එලිදරව් කරන ලද දේව පණිවිඩය ජනතාවට පිළිගැන්වූ තැනැත්තා. එතකොට පුතේ අපි යමු දෙවැනි ප්‍රශ්නයට. දෙවැනි ප්‍රශ්නය තමයි දිවසිවරයාගේ කාර්යභාරය කුමක්ද? දිවසිවරයාගේ කාර්යභාරයේ අනු දේව ජනතාව දෙවියන් වහන්සේගෙන් ඈත්ව පවිතු ජීවිත රටාවකට යොමු විට එසේ වීමට හේතු කරුණු විමසා බලා අදමිතු බවින් ජනතාව මුදවලා නැවත උන්වහන්සේ වෙත ගෙනීමයි දිවසිවරයාගේ කාර්යභාරය වෙන්නේ. එතකොට පුතේ අපි යමු තුන්වෙනි ප්‍රශ්නයට. තුන්වෙනි ප්‍රශ්නය තමයි එම්මානුවෙල් යන නාමෙහි අර්ථය කුමක්ද? එම්මානුවෙල් යන නාමෙහි අර්ථය කුමක්ද? එහි අර්ථය තමයි පුතේ දෙවියන් වහන්සේ අප සමගයි. දෙවියන් වහන්සේ අප සමගයි. හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නයෙන් කියනවා දිවස් වැකි වලින් පළ වූ ජේසුස් වහන්සේගේ උපතේ සුවිශේෂීතාවයන් ලියන්න. ඒ පළවෙනි කාරණාව තමයි පුතේ ජේසුස් වහන්සේ කන්‍යාවක් තුළින් බිහිවීම. එතකොට එහි දෙවැනි කාරණාව එම්මානුවෙල් යන නාමය තැබීම. අපි කිව්වා එහි අර්ථය දෙවියන් වහන්සේ අප සමගයි. එලෙසම එහි තුන්වෙනි කාරණාව තමයි දාවිද්ගේ පරපුරෙන් පැමිණීම. එසේම අන්ධකාරෙහි සිටින සෙනඟ ආලෝකයේ අත්දැකීමට ගැනීම. ඒ වගේම ධර්මිෂ්ඨකමින් රජකම් කිරීම. මෙන්න මේ සුවිශේෂීතාවයන් තමයි දිවස් වැකි වලින් පළ වුණේ. අපි බලමු පුතේ පස්වෙනි ප්‍රශ්නය. ස්නාවක ජොහාන්තුමාගේ සේවය පිළිබඳ දිවස් වැකි පැවසූ දිවසිවරු දෙදෙනෙක් නම් කරන්න. මලාකි දිවසිවරයා සහ යෙසායා දිවසිවරයා. අපි යමු 5-6 වෙනි ප්‍රශ්නයට. යෙසායා දිවසිවරයා ඉස්නාවක ජොහාන්තුමා පිළිබඳ පළකල දිවස් වැකියේ සඳහන් විශේෂ ලක්ෂණ ලියන්න. යෙසායා දිවසිවරයා ඉස්නාවක ජොහාන් පිළිබඳ පළකල දිවස් වැකියේ විශේෂ ලක්ෂණ. ඒ විශේෂ ලක්ෂණ තමයි පුතේ සමිඳුන්ට මාවතක් පිළියෙල කරන බව. සියලු මිටියාවත් පුරවනු ලබන බව. සියලු කඳු හෙල් කපා සමතලා කරනු ලබන බව. රළු තැන් සුමුදු කරන බව. අපි බලමු පුතේ මෙතන වචන කීපයක් තියෙනවා. සියලු මාවත් කඳු හෙල් රළු තැන්. මෙන්න මේ මගින් සංකේතවත් කරන්නේ පුතේ මිනිසුන්ගේ තිබුණා වූ පාපී ස්වභාවය. එතකොට මේ පාපී ස්වභාවයෙන් මේ අය මුදවලා නැවත ජේසුස් වහන්සේගේ පැමිණීමට මේ අය සූදානම් කිරීම තමයි ස්නාවක ජොහාන්තුමාගේ කාර්යය උනේ.
එතකොට පුතේ අපි 7 වෙනි ප්‍රශ්නයට යනවා. ජේසුස් වහන්සේගේ සේවය ගැන සොයා දිවසිවරයාගේ දිවස්වැකියේ ප්‍රකාශ වන විශේෂ ලක්ෂණ මොනවාද? ජේසුස් වහන්සේගේ සේවය ගැන සොයා දිවසිවරයාගේ දිවස්වැකියේ ප්‍රකාශ වන විශේෂ ලක්ෂණ මොනවාද? මේ කියන්නේ පුතේ යේසුස් වහන්සේගේ සේවය ගැන දිවසිවරු ප්‍රකාශ කරපු ලක්ෂණ ප්‍රකාශන මොනවාද කියලා. පළවෙනි එක උන්වහන්සේ යුක්තිය ඉෂ්ට කරන බව. ඒ වගේම උන්වහන්සේ තමන්ගේ සේවයේදී කලකිරෙන්නේවත් අධෛර්යවන්නේවත් නැති බව. ඒ වගේම මිහිපිට යුක්තිය ඉටුවන තුරු එතුමාගේ දහම් මග උදාවන තුරු දිවසින් බලා සිටිනු ඇත. ඒ වගේම මිහිපිට යුක්තිය ඉටුවන තුරු එතුමාගේ දහම් මග උදාවන තුරු දිවසින් බලා සිටිනු ඇත. ඒ වගේම අපි යමු 8 වෙනි ප්‍රශ්නයට. විශේෂ උපත් පිළිබඳ දේව සැලැස්මට අවනත වූ දෙදෙනා. ඔබ දන්නවා පුතේ විශේෂ උපත් දෙකක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ උපත් දෙක තමයි ජේසුස් වහන්සේගේ උපත සහ ස්නාවක ජොහන්තුමාගේ උපත. එතකොට මේ උපත් දෙකම දෙනුම් දෙන්නේ ගාබ්‍රියෙල් දේවදූතයා. එතකොට මේ ගාබ්‍රියෙල් දේවදූතයා මේ උපත් දෙක දෙනුම් දුන්නේ සෙකරියස්ට සහ මරියතුමියට. එතකොට අපි බලමු පුතේ 9 වෙනි ප්‍රශ්නය. ගාබ්‍රියෙල් දේවදූතයා ස්නාවක ජොහන්තුමාගේ උපත පිළිබඳ දැනුම් දීමේදී සඳහන් විශේෂ කරුණු ලියන්න. ගාබ්‍රියෙල් දේවදූතයා ස්නාවක ජොහන්තුමාගේ උපත සම්බන්ධයෙන් දැනුම් දෙනකොට එහි තිබුණු විශේෂ ලක්ෂණ විශේෂ කරුණු පිළිබඳ අපි අවධානය යොමු කරමු. පළවෙනි එක තමයි බොහෝ දෙනා ඔහුගේ උපත සම්බන්ධව ප්‍රීතිවන බව. බොහෝ දෙනා ඔහුගේ උපත සම්බන්ධයෙන් ප්‍රීතිවන බව. ඒ වගේම ඔහු ස්වාමීන් වහන්සේ ශ්‍රේෂ්ඨ කෙනෙක් වන බව. ඒ වගේම මිදි උෂවත් මත් පැන්වත් නොබන බව. ඒ වගේම ස්නාවක ජොහන්තුමා බොහෝ දෙනෙකු දෙවි ස්වාමින් වහන්සේ වෙත හරවන බව. ඒ වගේම ඔහු මව්පියන් හා දරුවන් සමගි කරන බව. අපි බලමු 10 වෙනි ප්‍රශ්නය. මරියතුමියට ගාබ්‍රියෙල් දේවදූතයා දුන් පණිවිඩය හා එතුමිය දැක් වූ ප්‍රතිචාරය. එතකොට පුතේ ඔබ දන්නවා ජේසුස් වහන්සේගේ උපත සම්බන්ධව දැනුම් දුන්නේ මරියතුමියට ගාබ්‍රියෙල් දේවදූතයා. ඒ දුන්නු පණිවිඩය මොකද්ද? ඒකට එතුමිය දක්වපු ප්‍රතිචාරය කුමක්ද කියලා. පණිවිඩය තමයි මරියාණනි බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ලද්දෙහිය. බලන්න ඔබ පිරිසිඳගෙන පුතෙකු ලබන්නේය. උන්වහන්සේට ජේසුස් යන නාමය තබන්න. මෙන්න මේ පණිවිඩය තමයි මරියතුමීට දුන්නේ. එතකොට මේක අභියෝගාත්මක පණිවිඩයක් පුතේ. නමුත් මරියතුමී ඒකට දක්වපු ප්‍රතිචාරය තමයි බලන්න මම ඔබ ස්වාමින් වහන්සේගේ දාසිය වෙමි, ඔබ පැවසූ ලෙස මට ඉටු වේවා කියලා. එතකොට සම්පූර්ණයෙන්ම ඒ පණිවිඩයට ඇය අවනත වුණා. ඒ වගේම ඒකට යටහත් පහත් වුණා. ඒ වගේම අභියෝග දරාගෙන එයට කීකරු වුණා. එතකොට අපි බලමු පුතේ 11 වෙනි ප්‍රශ්නය. සෙකරියස්ගේ ප්‍රශංසා ගීතයෙන් අවධාරණය කෙරෙන සත්‍යතාවයන් ලියා දක්වන්න. සෙකරියස්ගේ ප්‍රශංසා ගීතයෙන් අවධාරණය කෙරෙන සත්‍යතාවයන් ලියා දක්වන්න. පළවෙනි එක තමයි පුතේ සම්විධානන් වහන්සේ ජනතාවගේ විමුක්තිය සලසන බව. සම්විධානන් වහන්සේ ජනතාවගේ විමුක්තිය සලසන බව. ඒ වගේම ජේසුස් වහන්සේගේ උපත තුළින් ජුදෙව් බලාපොරොත්තුව ඉටුවන බව. එලෙසම ජේසුස් වහන්සේගේ මෙහෙවරට පෙරමග සැකසීම තම පුත්‍රයා ඉටු කරන බව. එතකොට මේ සෙකරියස්ගේ ප්‍රශංසා ගීතයේ මේ කරුණු තියෙන්නේ. ඒ නිසා ඔහු ප්‍රශංසා කරන උන්වහන්සේගේ මෙහෙවරට මග සූදානම් කරන්නේ මගේ පුත්‍රයා කියලා.
ඒවගේම තම පුත්‍රයාගේ මෙහෙවර වනුයේ ජනතාව මනස්ථාපණයට කැඳවීම ඒ කියලා කියන්නේ ජේසුස් වහන්සේගේ පැමිණීමට අවශ්‍ය පසුබිම සහ ජනතාව සූදානම් කිරීම අපි යමු 12 වෙනි ප්‍රශ්නයට ස්නාවක ජොහන්තුමා චාම් දිවි පෙවතක් ගත කළ බවට සාක්ෂි ලියන්න ස්නාවක ජොහන්තුමා අපි දන්නවා ඊටම චාම් ජීවිතයක් එතුමා ගත කරේ අපි බලමු එහෙම කියන්න මොනවද තියෙන සාක්ෂි පළවෙනි එක තමයි එතුමා ඇන්දේ ඔටුලොම් වස්ත්‍රයක් සහ ඉනට සම්පටියක් ඒ වගේම එතුමා ආහාරයට ගත්තේ පළගැටියන් සහ වනමි ඒ වගේම එතුමා හිටියේ කොහෙද පාලු කරේ එතකොට මේ ලක්ෂණ තමයි එතුමා චාම් ජීවිතයක් ගත කරා කියන්න තියෙන සාක්ෂි පුතේ ඒ වගේම අපි යමු 13 වෙනි ප්‍රශ්නයට ජේසුස් වහන්සේගේ උපත පිළිබඳව දෙවදුතුන් එඩේරුන්ට දුන් ලකුණ කුමක්ද එතකොට ජේසුස් වහන්සේගේ උපත සම්බන්ධව අවස්ථා කීපයකදී දැනුම් දුන්නා එතකොට ඒ පළවෙනිම අවස්ථාව තමයි එඩේරුන්ට දැනුම් දීම එතකොට ඒ අයට දුන්න ලකුණ තමයි පුතේ රෙදි වලින් නොතා ගවවරුවක බාවා සිටින බිලිඳෙක් ඔබට සම්බවන්නේය රෙදි වලින් නොතා ගවවරුවක බාවා සිටින බිලිඳෙක් ඔබට සම්බවන්නේය අපි බලමු 14 වෙනි ප්‍රශ්නය එතකොට මේ ජේසුස් වහන්සේ වෙනුවෙන් දෙමාපියන් ඉටුගල ජුදෙව්වත් පිළිවෙත් එතකොට ජුදෙව්වත් පිළිවෙත් කීපයක් තිබුණා දරුවෙකු සම්බන්ධව ඉටු කරන්න ඕන එතකොට ඒ යුතුයකම් ඒවත් පිළිවෙත් එලෙසින්ම ජේසුස් වහන්සේ සම්බන්ධවත් ඔහුගේ දෙමාපියන් ඉෂ්ට කරා පුතේ ඒ මොනවද පළවෙනි එක තමයි චර්මච්ඡේදනය දෙවනුව කුළුඳුලන් කැපකිරීම තුන්වෙනි එක දොළොස් වියේදී ජෙරුසලම් දේවමාලිගාවට යාම පාළොස් වෙනි ප්‍රශ්නය තමයි සිමියොන් යන නමේ අර්ථය කුමක්ද සිමියොන් යන නමේ අර්ථය සිමියොන් යන නමේ අර්ථය තමයි දෙවියන් වහන්සේ ඇසුසේක අපි යමු 16 වෙනි ප්‍රශ්නයට කිතු උපත සිදුවන කාලයේ ජුදෙව් සමාජයේ පසුබිම කුමන ආකාරද කිතු උපත සිදුවන කාලේ ජුදා සමාජයේ පසුබිම කුමන ආකාරද පළවෙනි එක තමයි පුතේ පලස්තීනය රෝම අධිරාජ්‍යයට යටත් වෙලා තමයි පැවතුනේ ඒ වගේම ඒ පාලනයට යටත් වීම තුළ ඒ අයගේ කූර පාලනය හේතුවෙන් මේ අහිංසක ජනතාව පීඩාවට පත් වෙලා හිටියේ ඒ වගේම මේ අධික බදු බර හේතුවෙන් පීඩාවට ලක් වුණා එතකොට මේ අය ජුදෙව් මෙසියස් වහන්සේගේ අපේක්ෂාවෙන් තමයි බලාගෙන හිටියේ අපි බලමු 17 වෙනි ප්‍රශ්නය ස්නාවක ජොහන්තුමා අනුශාසනා කර ජන කණ්ඩායම් නම් කර ඔහුන්ට ලබා දුන් උපදෙස් සඳහන් කරන්න ස්නාවක ජොහන්තුමා අනුශාසනා කරපු කණ්ඩායම ඔබ දන්නවා විවිධ පිරිස් එතුමා දේශනා කරනකොට ඇවිල්ලා එතුමාගෙන් ප්‍රශ්න කරනවා ස්වාමීනි අප කුමක් කළ යුතුද එතකොට උන්වහන්සේ එක එක කණ්ඩායම් වලට එතුමා කතා කරනවා අපි බලමු මේ පළවෙනි කණ්ඩායම කවුද පොදු ජනතාව පොදු ජනතාව ඇවිල්ලා අහනවා ස්වාමීනි අප කුමක් කළ යුතුද එතකොට එතුමා කියනවා මේ සාමාන්‍ය ජනතාවට අඳනා දෙකක් ඇති අය නැති අයට දෙත්වා කෑම ඇති අය නැති අයට දෙත්වා මොකද පුතේ මේ කියන්නේ මේක කිව්වේ දැන් අඳනා දෙකක් ඇති අය නැති අයට දෙන්න කියලා කියන්නේ තමන්ට දැනෙන පරිත්‍යාගයක් අනිත් අයට කළ යුතුයි සාමාන්‍යයෙන් අපි පරිත්‍යාග කරන්නේ අපට වැඩිපුර තියෙන දේ එතකොට ඒ දීම තුල අපිට දැනීමක් වෙන්නේ නැහැ නමුත් මෙතනදි කතා කරන්නේ තමන්ට දැනෙන පරිත්‍යාගයක් අනිත් අය වෙනුවෙන් කළ යුතු බව ඒ වගේම රාජ්‍ය සේවයේදී සිටි අය ඇවිල්ලා එතුමාගෙන් ප්‍රශ්න කරනවා අපි කුමක් කළ යුතුද කියලා එවිට ඒ අයට පවසන්නේ නියමිත පමණට වැඩිය බදු අය නොකරන්න ඇයි පුතේ එහෙම කියන්නේ මේගොල්ලෝන්ට පැවිල්ලා තිබුණු කාර්ය තමයි බදු අය කිරීම එතකොට මේගොල්ලෝ ඒ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සමහර අවස්ථාවලදී අය කිරීම සිද්ධ කරනවා එතකොට මේ අයට කියනවා ඒ නියමිත පමණට වැඩිය බදු අය කරන්න එපා කියලා ඊළඟ කණ්ඩායම තමයි පුතේ ආරක්ෂක අංශය කියලා කියන්නේ
प्रश्न करहाम स्नावक जोहांतुमा देन पिलुतर तमाई किसिवेकुगेन बलहत्कारेन किसिवाक पहर नोगान्न ओबट लैपेन वेटुपेन सैहीमट पात्वान्न किसी केनकुट बलहत्कार कम करान्निपा ओबट लैबिला तीयन देवाल वलिन ओब सैहीमट पात्वेन्न ए वगेम अपि यमु 18 वेनी प्रश्नयट स्नावक जोहांतुमा नियतमानी वहा निर्भीतव क्रियाकल अवस्थाव बेगिन लियान्न निहतमानी वहा निर्भीतव क्रियाकरपु अवस्था बहु अवस्था तियेनवा पुते एतुमागे जीविते मे निहतमानी कमसा निर्भीतकम हुआ देखवेन नमुत अपि प्रधान अवस्थावन देकक गत्ताहम निहतमानी कम पेन्नपु सुविशेषी अवस्थावत तमाई मे जेसु स्वहंसेव हंदुन्वा दीम जनतावट जेसुस् क्रिस्तुस वहांसेव हंदुन्वा दीम एतन दिया मुखद कियान्ने वडिन्न सिटिन तनन वहांसेगे पावहन पटि मुदन्नटवत् मम नोटिमि मम नन्नोबव वतुरेन बौतिस्म करमि नमुत् मट पशुव एन तनन वहांसे ओबव शुद्धात्म्यानन्गेन सह गिन्नेन बौतिस्म करनु एत කියලා මෙන්න මේ විදියට උන්වහන්සේගේ පාවාන් පටි මුදන්ට තරන්වත් මම වටින්නේ නැහැ කියන ප්‍රකාශය තුළ තමයි එතුමාගේ නිහතමානීකම වඩාත් පිළිඹු වෙන්නේ. එතකොට පුතේ ඒ වගේම නිර්භීතකම නිර්භීතකම පෙන්වන හුවා දක්වන ප්‍රධාන අවස්ථාවක් තමයි එතුමා හෙරෝත් රජුට පවා තමන්ගේ වරද පෙන්වලා දෙනවා නිර්භීතව ගිහිල්ලා එම වරද නිවැරදි කර ගැනීම සඳහා. एवगेम पुते अपियनवा दहनामवेनी प्रश्नयट दहनामवेनी प्रश्नय तमाय स्नावक जोहांतुमागे सेवये मूलिक परमार्थय कुमाद्द स्नावक जोहांतुमागे सेवये मूलिक परमार्थय तमाय पुते जनताव मनस्थापनयट केंदवला वतुरेन बौतिस्म किरीम जनताव मनस्थापनयट केंदवला वतुरेन बौतिस्म किरीम मनस्थापनयट केंदवीम किला कियान्ने ओउन करपु वेरदी गेन पसुतेविला एवा निवेरदी वन तत्वयट जनताव केंदवीम ए वगेम अपि यमु 20 वेनी प्रश्नयट 20 वेनी प्रश्नय कियनवा जेरुसलम देव मालिकावे सह सिनगोगये वेदगत्कम लियन्न जेरुसलमे देव मालिकाव किला कियन्ने पुते जुदेववरुन्गे नमस्कारे केंद्रस्थानय जुदेववरुन्गे नमस्कारे केंद्रस्थानय सिनगोगे किला कियन्ने मोकद्द पुते एहि प्रधान कार्य तमाई आगमिक दैनुम इगेन्वीम तुलिन लबा दीम एतकोट पुते अपि बलमु जेसुस् वहांसे नासरेत् धर्मशालावेदी अन्य जातीन् अगय करमिन् कल प्रकाश देखक लियन्न जेसुस् वहांसे नासरेत् धर्मशालावेदी अन्य जाति अगे कर मीन कल प्रकाश देखा इतकोट फलवनी तमाइ एलिया दिवसीवरिया पोषण क्रीमट दिव्यान्वहांसे शारेपति वेन्दु तोरा गणीम इतोट मिथलि शारेपति वेन्दु किरकिया अन्य जाति कांता इतोट याव अगे कर एलिया दिवसीवरिया पोषण करना दिव्यान्वहांसे तोरगाते मे शारेपति वेन्दु के वगेम एलीशा दिवसीवरियागेन सुवय लभीमट नामन केन अन्य जातिक सेनाधिपतियाव तोरा गणीम मेम सिदुवीम उन्वहांसे अगे कोट दक्वनवा अपि बलमु 22 वनी प्रश्नय 22 वनी प्रश्नय तमाई पुते गलील मुहुद हंदुन्वन वेनात नाम इतर गलील मुहुद हंदुन्वन वेनात नाम तमाई तिबेरियस मुहुद गेनसरत विल तिबेरियस मुहुद गेनसरत विल ඊට පස්සේ 23 වෙනි ප්‍රශ්නය තමයි හේදුරු යන නාමේ අර්ථය ලියන්න. ඒ අර්ථය තමයි පර්වතය කේපස් යන අර්ථය ඇති පර්වතය. එතකොට 24 වෙනි ප්‍රශ්නය තමයි පේරිත යන්නේහි අර්ථය කුමක්ද? පේරිත යන්නේහි අර්ථය පේරිතය කියලා කියන්නේ යේසුස් වහන්සේ තෝරාගත්තු උන්වහන්සේගේ අනුගාමික खंडायम इतकोट मे खंडायम हदमे तमाय प्रेरित कीलकियार्थय तमाय विशेष मेहसंद पुहुनु कर यवनु लभु यान्न इतकोट अपि बलं पुते विसी पास्वेनी प्रश्नय इतकोट विसी पास्वेनी प्रश्नय तमाय जेसुस् वहांसे पेवसु लेस मागे मैनियोत् सहोदरियोत् कौरुन्दै
ප්‍රකාශ කරේද? යේසුස් වහන්සේ තමන්ගේ මෑණියොත් සහෝදරයත් කියලා හඳුන්වලා දුන්නේ කාවද? යේසුස් වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ වචනය අසා ඒවා පිළිපදින්නෝ මාගේ මෑණියොත් සහ සහෝදරයොත් වේති. දෙවියන් වහන්සේගේ වචනය අහලා ඒවා පිළිපදින අය. එතකොට ඒ අය ඒ තරම් උතුම් කොට උන්වහන්සේ සරගනවා තමන්ගේ ලේ ඥාතිත්වය පවා ඒ අය ව සම්බන්ධ කරගන්නවා. එතකොට අපි බලමු 26 වෙනි ප්‍රශ්නය. ජේසුස් වහන්සේ ආබ්‍රහම්ගේ දියණිය හා ආබ්‍රහම්ගේ පුත්‍රයා ලෙස හැඳින්වුවේ කවුරුන්ද? එක් අවස්ථාවකදී කියනවා ඇය ආබ්‍රහම්ගේ දියණියකි. තව අවස්ථාවකදී කියනවා ඇය ආබ්‍රහම්ගේ පුත්‍රයෙකි කියලා. කාටද පුතේ මේ කියන්නේ? ආබ්‍රහම්ගේ දියණිය කියලා කියන්නේ කුදු ඉස්ත්‍රියට ආබ්‍රහම්ගේ පුත්‍රයා කියලා හඳුන්වන්නේ සාකෙවුස්ට. එතකොට අපි බලමු 27 වෙනි ප්‍රශ්නය. 27 වෙනි ප්‍රශ්නය තමයි පුතේ මාගේ නාමයෙන් මේ කුඩා දරුවා පිළිගන්න යමෙක් වේද ඔහු මා පිළිගන්නේය යනුවෙන් ජේසුස් වහන්සේ පැවසූසේක. ඊට පසුබිම් වූ අවස්ථාව කුමක්ද? ඒ හේතුව තමයි පුතේ ශ්‍රාවකයන් අතර විවාදයක් හටගන්නවා ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව. එතකොට තමයි යේසුස් වහන්සේ මේ දරුවා අරගෙන මේ විදියට ප්‍රකාශ කරන්නේ. අපි බලමු 28 වෙනි ප්‍රශ්නය. 28 වෙනි ප්‍රශ්නය තමයි පුතේ ජුදෙව් පාස්කුව යනු කුමක්ද? එතකොට මේ ජුදෙව් පාස්කුව කියලා කියන්නේ පුරාණ ගිවිසුමේ සඳහන් ඊශ්‍රායෙල් ජනතාව මිසරයේ වහල් බැම්මෙන් මුදවා ගැනීම සිහිපත් කිරීම. එතකොට ජුදෙව් පාස්කුව කියලා සුවිශේෂී වන්නේ. එතකොට කිතුණු පාස්කුව කියලා තියෙනවා. එතකොට කිතුණු පාස්කුව කියලා සඳහන් වෙන්නේ මොකද පුතේ? අපි සිහිපත් කරන්නේ ජේසුස් වහන්සේගේ උත්ථාන වීම. එතකොට අද අපි වර්තමානයේදී පවා සිහිපත් කරන්නේ ජේසුස් වහන්සේගේ උත්ථාන වීම. අපි බලමු 29 වෙනි ප්‍රශ්නය. ජේසුස් වහන්සේ නාසරෙත් නුවර දෙමව්පියන් සමග හැදුණු වැඩුණු ආකාරය දේව වචනයේ සඳහන් වන්නේ කොහොමද? අපි දන්නවා ජේසුස් වහන්සේ කුඩා කාලේ ඉතාමත් යහපත් ආකාරයට හැදුණා වැඩුණා. තමන්ගේ දෙමව්පියන්ට උදව්පදව් කරමින් බොහොම සන්තෝෂයෙන් ඉතාමත් ගුණ යහපත් දරුවෙක් විදියට හැදුණා වැඩුණා. ඉතින් ඒ බව සුද්ධ ලියවිල්ලේ සඳහන් කරලා තියෙන්නේ කොහොමද? ජේසුස් වහන්සේ ප්‍රඥා මහිමෙන් හා කාය ශක්තියෙන්ද දෙවියන් වහන්සේගෙන් හා මිනිසුන්ගේ ප්‍රසාදය ලැබමින් වැඩුණුසේක. එතකොට පුතේ අද දරුවන් ලෙස ඔබෙන් අපේක්ෂා කරන්නේත් මෙයයි. ජේසුස් වහන්සේ ප්‍රඥා මහිමෙන් හා කාය ශක්තියෙන් හැදුණා වැඩුණා වගේම දෙවියන් වහන්සේගේ හා මිනිසුන්ගේ ප්‍රසාදය ලැබීමත් ඉතාමත් යහපත් දෙයක්. ආදර දුවේ පුතේ ඔබටත් මෙය ඉතාමත් මහඟු ආදර්ශයක්. එතකොට අපි බලමු 30 වෙනි ප්‍රශ්නය. 30 වෙනි ප්‍රශ්නය තමයි පුතේ ජේසුස් වහන්සේ ලදරුවන් පිළිගෙන පැවසූ වදනක් ලියන්න. එතකොට බොහෝ අවස්ථාවල ජේසුස් වහන්සේ දරුවන්ව අගය කරලා පෙන්වුවා. එතකොට එක අවස්ථාවකදී තමයි උන්වහන්සේ කියන්නේ ලදරුවන් නොවලක්වා මා ළඟට එන්ට ඉඩ හරින්න මක් නිසාද ස්වර්ග රාජ්‍ය මෙබඳුවන්ගේය. ලදරුවන් මා වෙතට එන්න ඉඩ හරින්න මක් නිසාද ස්වර්ග රාජ්‍ය මෙබඳුවන්ගේය කියමින් ජේසුස් වහන්සේ දරුවන්ව අගය කරනවා. එතකොට පුතේ දැන් අපි පළවෙනි කොටසේ ප්‍රශ්න 30 මගින් සාකච්ඡා කරා පළවෙනි පාඩම් 9ට අයත් විෂය කරුණු. එතකොට පුතේ මේ දෙවෙනි කොටසෙන් අපි සාකච්ඡා කරන්න යනවා 2015 සිට 2019 දක්වා සාමාන්‍ය පෙළ පසුගිය ප්‍රශ්න පත්‍රවල උපුටා ගන්නා ලද මේ පාඩම් වලට අයත් ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම මම 1 සිට 9 දක්වා පාඩම් සාකච්ඡා කරන අතර මින් ඉදිරියටත් ඉතිරි පාඩම් වලත් මේ උපුටා ගන්නා ලද ප්‍රශ්න සාකච්ඡා කරනු ලබනවා. එතකොට පුතේ ඔබ දන්නවා මේ වෙනවටත් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්න 10ක් එනවා ලකුණු 2 බැගින් ලකුණු 20ක් හිමි වෙනවා. එතකොට ඒකට උපකාරයක් කරගන්න පුළුවන් ඔබට ඒ පළවෙනි ප්‍රශ්න 30. ඒ වගේම දැන් දෙවනුව ඉන් අනතුරුව ලකුණු 10 බැගින් හිමිවන
प्रश्न ඔබට ලැබෙනවා. එතකොට ඒ ලකුණු 10 හිමි වෙන්නේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට ලකුණු 2යි, දෙවෙනි කොටසට ලකුණු 3යි, තුන්වෙනි කොටසට ලකුණු 5 බැගින්. එතකොට අපි බලමු කොයි ආකාරයටද මේ ප්‍රශ්න ඔබට ලැබෙන්නේ පසුගිය ප්‍රශ්න පත්‍ර ඇසුරින්. එතකොට පළවෙනි ප්‍රශ්නයට අයත් පළවෙනි කොටස තමයි පුතේ ජේසුස් වහන්සේ සිය සේවය ආරම්භයේ කුමන නගරේද? යේසුස් වහන්සේ සිය සේවය ආරම්භයේ කුමන නගරේද? සිය සේවය ගැන ධර්මශාලාවේදී උන්වහන්සේ කියවුවේ කුමන දිවසිවර ග්‍රන්ථයෙන්ද? එතකොට සේවය ආරම්භයේ කොහෙන්ද? ඒ වගේ මුලින්ම කියවපු අර ධර්මශාලාවේදී කියවපු බයිබල් පාඩය කුමක්ද? උන්වහන්සේ සේවය ආරම්භයේ ගලීලේ නාසරෙත් නුවරින්. දෙවැනි එක යේසුස් වහන්සේට අර නාසරෙ ධර්මශාලාවේදී කියවන්න ලැබුණු බයිබල් කොටස තමයි යෙසායාගේ සුද්ධ ලියවිලි පාඩය. එතකොට යේසුස් වහන්සේ මේ පාඩය කියවලා කියනවා ඔබ අසහා සිටියදීම මෙම වාක්‍ය සම්පූර්ණත්වයට පත් වුණා කියලා. එතකොට පුතේ මේ පළවෙනි ප්‍රශ්නයේ දෙවැනි කොටසට එන ප්‍රශ්නය තමයි ජේසුස් වහන්සේගේ සේවය පිළිබඳව උන්වහන්සේ කියවූ පාඩේ අඩංගු විශේෂිත කරුණු උන්වහන්සේගේ සේවයේදී ඉටු කළ අන්දම උදාහරණ සහිතව දක්වන්න. උදාහරණ සහිතව දක්වන්න. මොකද මේ බයිබල් පාඩේ එතකොට අපි කිව්වා උන්වහන්සේ කිව්වනේ උන්වහන්සේ මේ ඔබ අසහා සිටියදී මේව සම්පූර්ණත්වයට පත් වුණා කියලා. එතකොට කවුරු ගැනද මේ බයිබල් පාඩියෙන් කියවෙන්නේ? ජේසුස් වහන්සේගේ මේ ලෝකයේ කාර්ය පිළිබඳව. එතනදී කතා කරනවා පළවෙනි එක දිලිඳුන්ට සුභාරංචිය. මෙතනදී දිලිඳුන්ට සුභාරංචිය කියලා කියන්නේ ජේසුස් වහන්සේ දිලිඳුන් හා සමාජයේ කොන් කළ අය පිළි අරගෙන කටයුතු කිරීම. ආත්මික දිලිඳු වෙන්නත් පුළුවන්, ශාරීරික අන්දමින් දිලිඳු වෙන්නත් පුළුවන්. මේ අයව යේසුස් වහන්සේ විශේෂ ආකාරයෙන් පිළි අරගෙන ඒ අයට නිසි තැනක් උන්වහන්සේ ලබා දුන්නා. ඊළඟට කියනවා වහලුන් වහලුන්ට මිදීම කියලා. එතකොට වහලුන්ට මිදීම කියලා කිව්වහම වියවස්ථාව නිසා වහල් භාවයට පත්ව සිටි කාන්තාවන්, දරුවන්, රෝගීන් සමාජ තහංචි බිඳ දමා සමාජයට පිවිසීමට උන්වහන්සේ ඉඩ සැලසුවා. එතකොට කවුද පුතේ මේ වහලුන් බවට පත් වෙන්නේ? ඇයි? වියවස්ථාව නිසා තමයි මේ අයට මේ தත්ත්වයට පත් කළේ. එතකොට යේසුස් වහන්සේ තමන්ගේ සේවය තුළ සම්පූර්ණත්වයට පත් කළේ මෙන්න මේ කාරණාවන්. එතකොට කාන්තාවන්, දරුවන්, රෝගීන් කියලා ගත්තාම මේ අයට සමාජයේ එතරම් පිළිගැනීමක් තිබුණේ නැහැ. පිළිගැනීමක් නොමැති නිසා උන්වහන්සේ විවිධ අවස්ථාවල මේ අය වෙනුවෙන් පෙනී සිටිමින් මේ අයට වටිනාකමක් ලබා දුන්නා. ඒ වගේම අන්ධයන්ට සුවය ලබා දීම. එතකොට ශාරීරික අන්ධයන්ට බොහෝ අය උන්වහන්සේ සුවපත් කරා. ඒ වගේම පාපය නිසා මානසිකව අධ්‍යාත්මිකව අන්ධවන පිරිසකුත් සිටියා. එතකොට ඒ අයට අවශ්‍ය මඟ පෙන්වීමත් ජේසුස් වහන්සේ සැලසුවා. උදාහරණ විදියට කිව්වොත් අන්ධ බාර්තලමෙවුස් සුවපත් කිරීම. ඒ වගේම ආත්මිකව අන්ධභාවයට පත් වී සිටි අයද බොහෝ අයද උන්වහන්සේ සුවපත් කරා. ඊළඟ උන්වහන්සේගේ කාර්යය තමයි පීඩිත වුවන් මිදීම. අපි බලමු පීඩිත වුවන් මිදීම කියලා උන්වහන්සේ කුමක්ද කළේ? නීතියට නවාර්ථ කථනයක් දෙමින් පීඩා වුවන් මුදා ගැනීම. එතකොට උදාහරණයක් විදියට අපිට ගන්න පුළුවන් අනුසබත් දවසේදී සිදු කළ ප්‍රාතිහාරය. එතකොට එදිනදී වුණත් උන්වහන්සේ පීඩාවට පත් වී සිටි අයව මුදවා ගැනීමට කටයුතු කළා. ඒ වගේම සුභාරංචිය දේශනා කිරීම කියන ඔය කාර්යයන් ඒ මුල් උන්වහන්සේ කියවපු බයිබල් පාඩයේ තිබුණු ඒ කාරණාවන් සියල්ල උන්වහන්සේ තමන්ගේ සේවයේදී සම්පූර්ණත්වයට පත් කළා. අපි බලමු තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස තමයි පුතේ ඉහත දෙකට අදාළව ඔබ විසින් දක්වන ලද වත්මන් සමාජයේද දක්නට ලැබෙන එවැනි අවස්ථා ඉදිරිපත් කර ඔබට ගත හැකි ක්‍රියාමාර්ග කවරේදයි දක්වන්න. එතකොට පුතේ ජේසුස් වහන්සේ මේ අය වෙනුවෙන්
ක්‍රියා කළසේ ඔබටත් මොනවද මෙවන්නන් වෙනුවෙන් කළ හැක්කේ කියන ප්‍රශ්නය තමයි මේ ආන්නේ. එතකොට අපි බලමු දිලිඳු අය වෙනුවෙන් අපිට මොකද්ද කරන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් පුතේ ඒ අයගේ අවශ්‍යතාවයන්ට පිහිටවීම, ඒ අය සමග එකතු වීම, ඒ අයව පිළිගැනීම. ආත්මික හෝ ශාරීරික හෝ දිලිඳු භාවයට පත්වෙන යමෙක් වේද අපිට වැටුණාම අපි ඒ අය වෙනුවෙන් පිහිට වෙන්න ඕන. ඒ වගේම ප්‍රීඩිතයන්. එතකොට ප්‍රීඩාවට පත්වුවන් පිළිබඳ හඬක් නැගීම, ඒ අයට අවශ්‍ය සහනය සැලසීම අපිට කරන්න පුළුවන්. ඒ වගේම වහල් භාවයට පත්වූ අය. වහල් භාවයට පත්වූ අය කියලා කිව්වහම ධනය, බලයට, ලෞකික දේවලට වහල් වී සිටින අයට මඟ පෙන්වීම සහ ඉන් මුදවා ගැනීම. එතන මේ වහලුන් කිව්වහම ධනයට, බලයට, ලෞකික දේවල් වලට වහල් වී සිටින අය ඉන්න පුළුවන්. අද අපේ සමාජයේ අපේ දරු දැරියන් අතරත් මෙවන්නන් ඉන්න පුළුවන්. අද තියෙන ප්‍රවණතාවය අනුව වඩාත්ම පුතේ අපි තාක්ෂණයට වහලුන් බවට පත් වෙලා තිනවා. එතනදී අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ඉතාමත් හොඳ මෙවලමක්, වගේම සමහර දරුවෝ සමහර අවස්ථාවලදී මේ දේවල් වලට වහල් වෙලා ඉන්නවා. එතකොට එවන් කෙනෙක් හිටියොත් අපිට පුළුවන් පුතේ ඒ අයට ඒ தത്വය පහදලා දීලා ඒ අයව මුදවා ගන්න කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම අන්දවුවන්. අන්දවුවන් කියලා කිව්වම පාපයට ලක්ව සිටින, දේව වචනයට අන්දව ක්‍රියා කරන අය. එතකොට මේ අය වෙනුවෙන් මොකද අපිට කරන්න පුළුවන් පුතේ? අපිට ඒ අයගේ ඒ ඇස් පෑ දෙන්න කියලා, මනස පෑ දෙන්න කියලා අපිට පුළුවන් ඒ අය වෙනුවෙන් යාඥා කරන්න. ඒ වගේම දේව වචනය තුළ ඒ අය ගොඩ නැගීමට කටයුතු කරන්න පුළුවන්. අපි බලමු පුතේ දෙවනි ප්‍රධාන ප්‍රශ්නය. දෙවනි ප්‍රධාන ප්‍රශ්නය තමයි මානව හිමිකම් ගිලිහි ගොස් ඇති බව නිතර අපට දැනගන්නට ලැබේ. ඒ අනුව පළවෙනි ප්‍රශ්නය තමයි ජේසුස් වහන්සේ මෙලව සේවය කර කාලයේදී හිංසනයට හා පීඩණයට ලක් වී සිටි ජන කොටස් දෙකක් ගැන ලොහුලින් පැහැදිලි කරන්න. ඒතර ජේසුස් වහන්සේ මෙලව සේවය කරන කාලේ හිංසාවට පීඩාවට ලක් වී සිටි ජන කොටස්ව නම් කරන්න කියලා. එතකොට අපි බලමු මේ ජන කොටස් කවුද කියලා. පළවෙනි එක හිංසනයට පීඩාවට ලක්ව සිටි ජන කොටස් අතර කාන්තාවන් ගන්න පුළුවන්. එතකොට යේසුස් වහන්සේ මොකද කරේ? මේ කාන්තාවන් පිළිගත්තා. උදාහරණ තමයි සමාරිය ඉස්ත්‍රියට සමග කතා කරලා ඇයට සුභාරංචිය පැහැදිලි කරලා දුන්නා. පව්කාර ඉස්ත්‍රියට සමාව දුන්නා. එතකොට මාර්තා සහ මරියාගේ නිවසට ගිහිල්ලා ඒ අයට සුභාරංචි පණිවිඩය ලබා දුන්නා. මේ වගේ තමන්ගේ සේවය සඳහා කාන්තාවන්ව එකතු කරගත්තා. මේ වගේ බොහෝ උදාහරණ අපිට සපයන්න පුළුවන් උන්වහන්සේ මේ අය වෙනුවෙන් පෙනී සිටි ආකාරය. ඒ වගේම දරුවන් පිළිබඳවත් එලෙසමයි. ඒ වගේම දුෂ්ට ආත්මවලින් පෙළුණු අය උන්වහන්සේ සුවපත් කරා. ඒ වගේම පව්කරුවන්ව ගලවා ගැනීමට, ඒ තත්ත්වයෙන් මුදවා ගැනීමට උන්වහන්සේ කටයුතු කළා. එතකොට මේ දෙවනි ප්‍රධාන ප්‍රශ්නේ දෙවනි කොටස තමයි පුතේ, ජේසුස් වහන්සේ එඹන්දු ජන කොටස් වෙනුවෙන් ක්‍රියා කර ඔවුන්ට සමාජ හිමිකම් ලබා දුන් අවස්ථා තුනක් සඳහන් කරන්න. එතකොට උන්වහන්සේ රෝගීන් සුව කරලා සමාජයට එකතු කරගත්තා. ඒ වගේම පව්කරුවන්ට සමාව දීමෙන් නව මගකට යොමු කරගත්තා. ඒ වගේමයි ප්‍රතික්ෂේපයට ලක්ව සිටි සමාරිතයන් වැනි අය වැනි පිරිස්ව පිළිගැනීම. මේ කාරණා පිළිබඳ බොහෝ අවස්ථාවල උන්වහන්සේ කතා කරා. සමාරිත ජාතිකයන්ව අගය කළා. ඒ අයගේ කාර්යයන් පිළිබඳව අගය කරා. ඒ වගේම කාන්තාවන් පවා ගෝල පිරිසට එක් කර ගැනීම හා දේවරාජ්‍යයේ වැඩ කටයුතු වලට සහභාගී කරගත්තා. එකලේ කාන්තාවන්ට තිබුණු තත්වය කියන්නේ කාන්තාවන් නිවසට සීමා වෙලා
නිවසේ වැඩ කටයුතු කරගෙන යන්න තමයි ඔවුන්ට එකල තිබුණේ. එතකොට තීන්දුව තීරණ ගැනීමේ අවසරයක් තිබුණ නැහැ. අධ්‍යාපනය ලබන්න අවසරයක් තිබුණ නැහැ. ඊළඟට සමාජයේ ඉහළ තනතුරු දරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. එතකොට මේ අවස්ථාවවලදී ජේසුස් වහන්සේ මේ අය වෙනුවෙන් පෙනී හිටලා ඒ අවස්ථාව ලබා දුන්නා. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නය කුමක්ද කියලා. තුන්වෙනි ප්‍රශ්නය තමයි පුතේ ශ්‍රී ලාංකික ජන සමාජයේ ජනතාව මුහුණ පාන හිංසා හා පීඩන පහක් සඳහන් කර එබඳු අවස්ථාවල කිතුණු ප්‍රතිචාරය කෙසේ විය යුතුදැයි පහදන්න. එතකොට මේ ශ්‍රී ලාංකික ජන සමාජය තුලත් අපි දන්නවා හිංසාවට පීඩාවට පත්වන අය ඉන්නවා. කවුද මේ අය? ඒ අය වෙනුවෙන් මොනවද අපිට කරන්න පුළුවන්? ඒ පිළිබඳ අපි අවධානය යොමු කරමු. එතකොට පුතේ ස්වභාවික ව්‍යසනයන්. ස්වභාවික ව්‍යසනයන් කියලා ගත්තාම බොහෝ අවස්ථාවල එක එක ස්වභාවික ව්‍යසන එන්න පුළුවන්. අපි දන්නවා මේ කාලය තුළ කොවිඩ් වසංගතය පවතිනවා. එතකොට ඩෙංගු රෝග වැනි රෝග තියෙනවා. ඊට පස්සේ විවිධ රෝග ඔය ආකාරයට බෝ වෙන රෝග පැතිරී යනවා. ඒ වගේම ස්වභාවික ආපදා ගම් වතුර තත්ත්වය එන්න පුළුවන්. ඒ වගේ කුණාටු තත්ත්ව, ඒ වගේ බොහෝ එක එක අවස්ථාවලදී විවිධ ස්වභාවික ව්‍යසනයන් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අය වෙනුවෙන් අපිට මොනවද පුතේ කරන්න පුළුවන්? දැන් රෝගයකට පීඩාවට පත් වෙලා යමෙක් හිටියද ඒ අය නැවත අපේ සමාජයට එනකොට අපට හිතෙනවා මේ රෝග බෝ වෙයි කියලා මේ අයව සමහර අය කෝන් කරනවා. නමුත් අපි මොකද්ද කළ යුත්තේ? ඒ අයව පිළිගත යුතුයි. ආදරෙන් පිළි අරගෙන නැවත ඒ අයට යථා තත්ත්වයට පත් වෙන්න උදව් කරන්න ඕනේ. ඒ වගේම ස්වභාවික ව්‍යසනයන් වලට පත් වෙලා ආර්ථිකව බොහෝ දිනුතුභාවයට පත් වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ අය වෙනුවෙන් අපිට හැකි ප්‍රමාණයෙන් අපි උදව් කරන්න කටයුතු කරන්න ඕන. ඒ වගේම ස්ත්‍රී දූෂණ තියෙනවා. එතකොට ස්ත්‍රීන් හා පුරුෂයන් යන අය දැනුවත් කිරීමේ ව්‍යාපෘතිවල යෙදීම. ඒ වගේම විශේෂයෙන්ම අපේ යාළුවන් අපි දැනුවත් කරලා මෙවැනි අවස්ථා මුහුණ දෙන යාළුවෝ යම් කෙනෙක් ඉන්නවාද ඒ අය වෙනුවෙන් පෙනී සිටීම, ඒ අයත් එක්ක කතා කිරීම, ඒ පිළිබඳ වැඩිහිටියන් දැනුවත් කිරීම, මෙන්න මේ දේවල් කරලා ඒ තත්වයෙන් අපගේ යාළුවන් මේ තත්වයට පත් වෙනවා නම් ඒ අය මුදවා ගන්න අපිට කටයුතු කරන්න පුළුවන්. එසේම ළමා අපයෝජන. ළමා අපයෝජන කිව්වහම දරුවන් රැක ගැනීමට නිසි අවවාද හා ප්‍රචාරක කටයුතු දියත් කරන්න. ඒ වගේම ළමා අපයෝජන කිව්වහම අපි දන්නවා බොහෝ අවස්ථාවල මේ වගේ තත්ත්වයට පත් වෙනකොට අපිට වැඩිහිටිය දැනුවත් කරන්න පුළුවන්. ඒ වගේම ඒ අයත් එක්ක ඉඳී බෙදා ගන්න පුළුවන්. ඒ ඊට පස්සේ අවශ්‍ය පියවර ගැනීමේදී සුදුසු අයව දැනුවත් කරලා අවශ්‍ය පියවර ගන්න පුළුවන්. ඒ සඳහා අවවාද සහ දැනුවත් කිරීම අපිට කරන්න පුළුවන්. ඒ වගේම පුතේ වතුකරේ ජනතාව, කම්හල් වල සේවක සේවිකාවන්. එතකොට මේ අයව අගය කිරීම, පිළිගැනීම, මේ අයට ආදරය කරුණාව දැක්වීම, අපි අසල ඉන්න පුළුවන්, අපේ පවුල් වල ඉන්න පුළුවන්, මේ අය බොහොම වෙහෙස මහන්සියලා වැඩ කරන අය නිසා මේ අයට මානසික සහනය වෙනුවෙන් යම් දේවල් අපිට කරන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට නිසි වැටුප් හා පාසුකම් සපයා දීම වෙනුවෙන් හඬක් නැගීම. එතකොට මේ අය කරන මේ සේවාවට අදාළ වටිනාකමක් ඔවුන්ට නොලැබෙන විට, නිසි වැටුපක් නොලැබෙන විට ඒ අය වෙනුවෙන් කතා කරන්න අපිට පුළුවන්. ඒ වගේම පුතේ අපි යනවා ප්‍රධාන ප්‍රශ්න අතර තුන්වෙනි ප්‍රශ්නයට. තුන්වෙනි ප්‍රශ්නය තමයි කාන්තා විමුක්ති පෙරමුණ අදලව බොහෝ රටවල උද්ගතව ඇති සන්දර්භයකි. ඔබ දන්නවා අද කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින බොහෝ සංවිධාන තියෙනවා. එතකොට ඒ අනුව පළවෙනි ප්‍රශ්නය තමයි එවකට ජුදා සමාජයේ කාන්තාවන්ගේ තත්වය කෙබඳු වේදැයි පෙන්වීමට සාධක දෙකක් ඉදිරිපත් කරන්න. එතකොට මේ අවස්ථාව ගැන මීට පෙරත් අපි සාකච්ඡා කරා. ජුදා සමාජයේ කාන්තාවන්ට ප්‍රසිද්ධ තැනක් හිමි
උනේ නැහැ. ඒ වගේම තීරණ ගැනීමට අවස්ථාවක් හිමි උනේ නැහැ. ගෙදර දොරේ වැඩවලට සීමා වෙලා හිටියේ. ඒ වගේම ප්‍රසිද්ධ ස්ථානවල පුරුෂ පක්ෂය සමග කතා කිරීමට පවා සීමා වුණා. ඒ වගේම දේව මාලිගාවේ පවා වෙනම ස්ථානයක් මේ අයට වෙන් කරලා තිබුණා. එතකොට මෙන්න මේ සමාජ තහංචි බිඳ තමා තමයි ජේසුස් වහන්සේ මේ අය වෙනුවෙන් කටයුතු කළේ. ඊළඟ දෙවැනි ප්‍රශ්නය තමයි දෙවැනි කොටස ජේසුස් වහන්සේ කාන්තාවන්ට නිසි තැනක් හිමි කර දීමටගත් පියවර. එතකොට ඒකත් අපි පෙර සාකච්ඡා කරා. ඒ වගේම තවදුරටත් අවධාරණය කර ගැනීම සඳහා තම ගෝල පිරිසට කාන්තාවන් එකතු කරගත්තා. කවද පුතේ අපි උදාහරණ බැලුවොතින් මත්ගරායේ මරියා, ජෝවන්නා, සුසානා, ඒ වගේම ජේසුස්වහන්සේගේ මව මරියා, මෙන්න මේ වගේ කාන්තාවන් බොහොමයක් ජේසුස්වහන්සේ එකතු කරගත්තා. ඒ වගේම මරියාගේ ක්‍රියාකලාපය අගය කිරීම. ඒ කියන්නේ මාර්තා සහ මරියාගේ නිවසේදී අර මාර්තා එප උපස්ථාන සේවයේදීලා සිටියා. මරියා මරියා ජේසුස් වහන්සේගේ පාමුල දේවචනය ඇසුවා. එතකොට ඒ අවස්ථාවේදී ජේසුස් වහන්සේ මරියා කරපු ක්‍රියාකලාපය අගය කරා. ඒ යහපත් දේ තෝරාගෙන සිටිනවා ඒ අයගෙන් ඉවත් නොකරන්න කියලා මාර්තාටත් ජේසුස් වහන්සේ පවසනවා. ඒ වගේම සමාරි ඉස්ත්‍රියට යහමඟ පෙන්වීම, පව්කාර ඉස්ත්‍රියට කමාව දීම. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නය තමයි ශ්‍රී ලාංකික සමාජයේ කාන්තා අයිතිවාසිකම් නගා සිටුවීමට ජේසුස් වහන්සේගේ ආදර්ශය අනුව කිතුණුවන් ගත යුතු ක්‍රියාමාර්ග පහක් විස්තර කරන්න. එතකොට පුතේ අද වර්තමාන සමාජය ගැන බැලුවම වර්තමාන සමාජයේ නම් බොහෝ අවස්ථා කාන්තාවන්ට හිමි වෙලා තියෙනවා. තවත් දුරටත් අපි බලමු මොනවද වෙණි අවස්ථා. රැකියා ස්ථානවල සම තත්ත්වයක් ලබා දීම. ඒ වගේම පවුල තුළ සැම දෙනා එක හා සමානව පිළිගැනීම. කාන්තාවන් උපමණින් නිවසේ වැඩ කටයුතු සියල්ල කාන්තාවන්ම කිරීමට අවශ්‍ය නැද දවස වන විට බොහෝ වගකීම් යුතුකම් බෙදා හදාගෙන හැමෝම එක ලෙස ඉටු කරන්න පුළුවන්. එසේම කාන්තාවන්ට හිමි අවස්ථා පැහැර හැරීමේදී ඒ සඳහා හඬක් නැගීම. මේ තත්ත්වයත් බොහෝ දුරට සිදු වෙනවා. කාන්තාවන් වෙනුවෙන් ඒ අවශ්‍ය අයිතිවාසිකම් දිනා ගන්න කටයුතු කරන අවස්ථා තියෙනවා. ඒ වගේම දේවරාජ්‍යයේ වැඩ කටයුතු වලට සහභාගී වීමේ අවස්ථාව ලබා දීම. මේ තත්ත්වයත් වර්තමාන සමාජයේ තියෙනවා පුතේ. අපේගේ සමහර නිකායන් වල තියෙනවා කාන්තා පූජකත්වය පවා තියෙනවා. ඒ වගේම බොහෝ අවස්ථාවල මේ දේවරාජ්‍ය වැඩ කටයුතු සඳහා කාන්තාවන් සහයෝගය ලබා දෙනවා, දායකත්වය ලබා දෙනවා. එසේම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට ක්‍රියා කිරීම. මේ තත්ත්වය නම් තවදුරටත් සුලභව දක්නට ලැබෙනවා සමහර නිවෙස්වල මද්‍රව්‍ය වැනි හේතු නිසා. එතකොට මේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියන එක වළක්වීමට අපි කටයුතු කරන්න ඕන. දරුවන් විදියට අපේ පවුලල මෙවැනි තත්ත්වයක් තියෙනවා නම් පුතේ අපිට පළමුව කරන්න පුළුවන් දෙවියන් වහන්සේට යාඥා කරන එක. ඒ වගේම හැකි තරම් දෙමව්පියන්ට උදව් කරමින් එයාගේ හිත් දිනාගෙන මේ තත්ත්වය මැඩ පවත්වා ගැනීමට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම ගැහැණු පිරිමි සියලු දරුවන්ට එක හා සමානව සැලකීම. ගැහැණු දරුවන් වූ පමණින් අඩු තත්ත්වේලා සැලකීම යහපත් දෙයක් නෙමෙයි. මේ දෙකොල්ලන්ටම එක හා සමානව සලකමින් පිළිගනිමින් කටයුතු කරන්න ඕන. එතකොට අපි යනවා පුතේ ප්‍රධාන ප්‍රශ්න අතර හතරවෙනි ප්‍රශ්නයට. හතරවෙනි ප්‍රශ්නය තමයි දරුවන් දේවදාය ආදයක් ලෙස බයිබලයේ අපිට අනාවරණය කරයි. එතකොට බයිබලයේ කියනවා දරුවන් කියලා කියන්නේ දෙමව්පියන්ට ලැබෙන උතුම්ම ත්‍යාගයක්, දේවදාය ආදයක්. එතකොට මේ දාය ආදය පිළිබඳව පළවෙනි ප්‍රශ්නය නගනවා ජේසුස් වහන්සේ මෙලව සේවය කළ කාලය තුළදී ජුදා සමාජයේ දරුවන්ට හිමි වූයේ කෙබඳු තත්ත්වයක්ද? එතකොට නමුත් ජුදා සමාජයේ තිබුණු තත්ත්වය ටිකක්
වෙනස් මොකද මේ දරුවන්ට තිබුණු තත්ත්වය කියලා අපි බලමු. නිසි පිළිගැනීමක් නොතිබීම, නිසි පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒ වගේම පිරිමි දරුවන්ට පමණක් අධ්‍යාපනික අවස්ථා හිමි වුණා. ඒ වගේම ප්‍රශ්න ඇසීම, කතා කිරීම යනාදී අයිතිවාසිකම් ගැහැණු දරුවන්ට හිමි වුණේ නැහැ. ඒ වගේම පිරිමි දරුවෙකු නම් පමණක් වැඩි පිළිගැනීමක් තිබීම. එතකොට පුතේ අපි සමහර වෙලාවට පිළිතුරු ලියනකොට දැකලා තියෙන දෙයක් තමයි සමහර අය ලියනවා දරුවන් පහත් තත්ත්වේලා සැලකුවා කොන් කරා. මෙන්න මේ පිළිතුරු නිවැරදි නැහැ පුතේ, වැරදි. නිසි පිළිගැනීමක් නොතිබීම කියන කාරණය තමයි මෙතනදී තිබුණේ. ඒ වගේම දෙවනි කොටස තමයි ජේසුස් වහන්සේ දරුවන්ගේ වටිනාකම සිය අනුගාමිකයන්ට විදහාපෑ අවස්ථා තුනක් ඉදිරිපත් කරන්න. එතකොට ජේසුස් වහන්සේ දරුව වෙනුවෙන් කැම අවස්ථාවකම පෙනී සිටියා, අගය කරා, දරුවන්ට ආදරය කරා. එතකොට ඒ වගේ අවස්ථාවන් මොනවද කියලා අපි බලමු. පළවෙනි එක තමයි අර ලදරුවන් යේසුස් වහන්සේ ළඟට රැගෙන ආපු අවස්ථාවේදී යේසුස් වහන්සේ විවේක සුවයෙන් පසුව නිසා ගෝලයන් උත්සාහ කරා ආපසු හරවල යවන. නමුත් අර යේසුස් වහන්සේ කරපු ප්‍රකාශය අපි කතා කරේ ලදරුවන් මා වෙතට එන්න ඉඩ හරින්න ඕන නොවලක්වන්න කියලා යේසුස් වහන්සේ දරුවන් රැගෙන ඒ අයට ආශිර්වාද කරා. ඒ වගේම කුඩා දරුවෙකු පෙන්වා එලෙස යටහත් පහත් විය යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්නා. ඒ වගේම දරුවන් නොමග යවන අය ගැන ප්‍රකාශ කළේ එබඳු අය දියේ ගිල්ලීම සුදුසු බවයි. ගෙලේ ඇඹරුම් ගලක් එල්ලා මුහුදට එරීම ඊට වැඩිය සුදුසුයි කියනවා. දරුවන් නොමග යවනවට වැඩිය. ඒ නිසා අද සමාජයේ සමහර කාර්යයන් සම්බන්ධව පුතේ මේ දරුවන්වත් නොමග යවන අවස්ථා තියෙනවා. අනේක ඊටාම නරක සිදුවීමක්. දරුවන් කියන අය මල්වැනි දරුවෝ. මේ අයගේ සිතුවිලි යහපත් තත්ත්වයට යොමු කරාම තමයි මේ අයගේ ජීවිතයේ යහපත කරා ළඟා වෙන්නේ. ඊළඟට තුන්වෙනි කොටස තමයි පුතේ වත්මන් සමාජය තුළ ඇති ළමා අපචාර තුනක් ලැයිස්තුගත කර ඉන් වැළකීමට යෝජනා කළ යුතු ක්‍රියාමාර්ග පහක්. එතකොට ළමා අපචාර තුනක් ලැයිස්තුගත කරලා ඒවා වළක්වා ගැනීමට කරන යෝජනා සඳහන් කරන්න බලමු. අපි බලමු මොනවද මේ ළමා අපචාර. ගෘහ සේවයට යොදා ගැනීම. බොහෝ අවස්ථාවල දුප්පත් අසරණ දරුවන්ව ගෘහ සේවාවන් වලට ළමා මෙහෙකාර සේවයට යොදා ගන්නවා. ඒ වගේම ලිංගික දූෂණයට දරුවෝ ගොදුරු වෙනවා. බොහෝ අවස්ථාවල මේ තත්ත්වයට දරුවන් අද සමාජයේ පත් වෙනවා. ඒ වගේම මද්‍රව්‍ය ජාවාර මහා සොරකම් කිරීම කියන තත්ත්වයට දරුවන්ව පොළඹවා ගන්නවා. ඒ වගේම ඒ දැන් මෙන්න මේ කියන කාරණාවන් වළක්වා ගන්න අපිට මොනවද පුතේ කරන්න පුළුවන්? අපිට කරන්න පුළුවන් බලධාරීන්ව දැනුවත් කරන්න පුළුවන්. දැන් ගෘහ සේවයට යොදා ගැනීම අද මේ තත්ත්වේ මේ වර්තමානයේ වනට තහනම් දෙයක්. එතකොට මේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ආයතන තියෙනවා දරුවන් වෙනුවෙන්. එතකොට අපි ගිහිලා ඒ අයව දැනුවත් කරාම මේ දරුවන් මේ තත්ත්වේ මුදා ගන්න පුළුවන්. ඒ වගේම අවබෝධය ලබා දීමේ වැඩි පිළිවෙල දියත් කිරීම. ඒ වගේම වැඩිහිටියන්ව මේ දරුවන් රැක බලා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම ඉතා වැදගත්. ඒ වගේම මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීම. මේ තත්ත්වය බොහෝ අවස්ථාවල මාධ්‍ය මගින් වැඩසටහන් ක්‍රියාත්මක කරලා ඉදිරිපත් කරනවා මේ දරුවන් සම්බන්ධව. ඒ වගේම කොන්නුවන් ඇසුරට ගැනීම. ඒ වගේම පුතේ අපේ සහෝදර සහෝදරියන් අතර සිටිනවා යම් යම් හේතු සාධක නිසා මේ අය කොන්නුවන් බවට පත් කරනවා. ඒ යාළුවන් අපි ඇසුරු කරන්න ඕන. පන්තියක් ගත්තාම පන්තියේ පසෙකට වෙලා සිටින කොන් වෙලා සිටින දරුවන් වෙනුවෙන් සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපි විශේෂ සැලකිල්ල දක්වලා ඒ අය පිළිගැනීම අපි කළ යුතුයි. ඒ වගේම පුතේ අපි යනවා පස්වෙනි ප්‍රධාන ප්‍රශ්නයට. පස්වෙනි ප්‍රධාන ප්‍රශ්නය තමයි ගැළවීම අද මේ ගෙදරට පැමිණ ඇත. මනුෂ්‍ය පුත්‍රයානෝ වැඩි නැති වූ දේ සොයන්නටත් ගලවන්නටත්
වැඩම කරසේක. ගැලවීමද මේ ගෙදරට පැමිණ ඇත. මනුෂ්‍ය පුත්‍රයාණෝ නැති වූ දේ සොයන්නටත් ගලවන්නටත් වැඩම කරසේක. අපි බලමු පළවෙනි ප්‍රශ්නය මේ ඇසුරෙන් සකස් කළ. ජේසුස් වහන්සේ මෙසේ පැවසුවේ කාගේ නිවසේදීද පසුබිම වූයේ කුමන අවස්ථාවද කාගේ ගෙදරදීද පුතේ මේ දේ කිව්වේ මොකද්ද මේකට පසුබිම අපි බලමු ජේසුස් වහන්සේ මේ වදන් පැවසුවේ සාකේවුස්ගේ නිවසේදී සාකේවුස් කියලා කියන්නේ සමාජයේ පිළිගැනීමක් එතරම් තත්වයක් නොලැබුණු කෙනෙක් ජේසුස් වහන්සේ යාළඟටම ගිහිල්ලා යාව එයා ගේ නිවසට ගිහිල්ලා එයාව ඇසුරු කිරීම තුළ සම්පූර්ණයෙන්ම එයා වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙනවා ඒ වගේම ඔහු ජේසුස් වහන්සේ දැකීමට උත්සාහ කිරීමට ඔහුගේ නිවසට වැඩම කළ අවස්ථාවේදී සම්පූර්ණයෙන් පසුතැවීම සිදු වුණා. එතකොට එයා උත්සාහ කළේ යේසුස් වහන්සේව බලන්න විතරයි. නමුත් යේසුස් වහන්සේ ගහ ළඟට ඇවිල්ලා සාකේවුස් ගහෙන් බහින්න මම අද ඔබේ නිවසට එනවා කියලා උන් ගිහිල්ලා නිවසට යනවා. ඒ නිවසට යාමේ සතුට ප්‍රීතිය හේතු කොටගෙන එයා සම්පූර්ණයෙන්ම එයාගේ ජීවිතේ පසුතැවිලා නවම වූ මාවතකට එයාගේ ජීවිතේ යොමු කරනවා. ඒ විතරක් නෙවෙයි සම්පූර්ණයෙන් එය ක්‍රියාත්මක කරනවා. ඒ බව ජේසුස් වහන්සේට ප්‍රකාශ කරනවා. එතකොට තමයි ජේසුස් වහන්සේ කියන්නේ ගැලවීමද මේ නිවසට පැමිණ තියනවා කියලා. ඒ දෙවැනි කොටස තමයි නැති වූවන් සෙවීමට හා ගලවා ගැනීමට ජේසුස් වහන්සේ ක්‍රියා කළ අවස්ථා තුනක් ඉදිරිපත් කරන්න. නැති වූවන් සෙවීමට හා ගලවා ගැනීමට ජේසුස් වහන්සේ ක්‍රියා කළ අවස්ථා තුනක්. එතකොට නොමග ගිය සාකේවුස් යහමගට ගැනීම. එතකොට ඒ සිද්ධිය අපි සාකච්ඡා කරා. ඉන් අනතුරු පවකාර ස්ත්‍රියට සමාව දී නවමගකට යොමු කිරීම අනේ සියල්ලන් ඇයට එරෙහි වෙති. ජේසුස් වහන්සේ ඇය වෙනුවෙන් පෙනී සිටලා එය අවබෝධ කරගන්න සලස්වනවා. ඒ වගේම ලාදරු රෝගීන්ට අතගසා සුව කර සමාජයට ගැනීම. ඒ වගේම ලාදරු රෝගීන් අපට අනුකම්පා කළ මැනව අප සුවපත් කළ මැනව කියලා යේසුස් වහන්සේගෙන් ඉල්ලනකොට යේසුස් වහන්සේ ඒව සුවපත් කරා. ඒ වගේම අතපණ නැති මිනිසා සබත් දිනයේදී පවා උන්වහන්සේ සුවපත් කරා. ඒ වගේම ලෙවි තම ගෝලකමට තෝරා ගැනීම. ඔබ නොමග ගිය මිත්‍රයෙකු යහමගට ගෙන ඒමට ජේසුස් වහන්සේගේ සේවයේ මාර්ග පදනම් කරගෙන ඔබට ගත හැකි ක්‍රියාමාර්ග පහක් විස්තර කරන්න. එතකොට නොමග ගිය මිත්‍රයෙක්ව යහමගට ගන්න අර ජේසුස් වහන්සේ කළාසේ ඔබටත් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි සාකච්ඡා කරමු. මද්‍රව්‍ය හෝ මත්පැන් වලට ඇබ්බැහිවෙක් නම් ඔහු ඇසුරු කර එහි ආදීනව දක්වා අලුත් මගකට සිත යොමු කරගන්න හැකි වෙනවා. ඒ වගේම බොහෝ අද සමාජයේ සුලභ තියෙන සිදුවීමක් පුතේ මත්ද්‍රව්‍ය හෝ මත්පැන් වලට ඇබ්බැහි වී සිටීම. එතකොට අපිට පුළුවන් මේකේ ආදීනම ඒ අපේ යාළුවන්ට දැනුමත් කරලා ඉන් මුදවා ගන්න කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම මේ බඳු මිත්‍රයෙකු සඳහා වෙනුවෙන් යාඥා කරන්න පුළුවන්. ඒ වගේම සමාජයෙන් කොන් වී ඇති ශිෂ්‍යයන්ව පිළිගැනීම. ඒ වගේම තම හැකියා මගින් අනුන්ට උදව් කිරීම. තමන්ට තියෙන හැකියා ප්‍රයෝගී කරගෙන අපිට පුළුවන් මේ හැකියා මගින් අනිත් අයට උදව් කරන්න. ඒ වගේම පාපයට ලක් වී ඇති අයෙකු එයින් මුදවා ජීවිතය ගොඩ ගැනීමට උත්සාහ කිරීම. එතකොට වැරදි වලට පෙළඹීලා සිටින යම් කෙනෙක් වේද අපි ඒ අය ඒ தത്വයට මැදලා දාන එක නෙමෙයි. එයින් මුදවා ගන්න අපිට කරන්න පුළුවන් කුමක්ද කියලා ඒ අයව මුදවා ගැනීම අපිට කරන්න පුළුවන්. අපි යමු 6 වෙනි ප්‍රශ්නයට. 6 වෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටස මෙසියස් යන්නේ යර්ථේ කුමක්ද? ජෙරුසලම් දේව මාලිගාවේදී ජේසු බිරිඳා මෙසියස් ලෙස හඳුනාගත්තේ කවුරුන්ද? මෙසියස් යන්නේ යර්ථේ කුමක්ද? ජෙරුසලම් දේව මාලිගාවේදී ජේසු බිරිඳා මෙසියස් ලෙස හඳුනාගත්තේ කවුද? ඔබ දන්නවා මෙසියස් යන්නේ යර්ථේ තමයි පුතේ ආලේපලත් තැනැත්තා. එතකොට ජෙරුසලම දේව මාලිගාවේදී මේ යේසුස් වහන්සේව හඳුනාගත්තේ උන්වහන්සේව බලාපොරොත්තුෙන් හිටපු සිබියොන් සහ අන්නා. දෙවැනි ප්‍රශ්නය තමයි
ජේසුස් වහන්සේගේ දෙමව්පියන් එතුමා සම්බන්ධයෙන් නිටු කළ ජුදෙව් චාරිත්‍ර තුනක් ලියන්න. එතකොට පුතේ මෙතනදී ඒ ජුදෙව් චාරිත්‍ර තමයි දවස් 8කින් ඉපදිලා ජුදෙව් පිරිමි දරුවෙක් චර්මච්ඡේදන පිළිවෙත සහ නම් තැබීම සිදු කිරීම. ඒ වගේම දවස් 40ක් ගිය පසු ජේසුස් මේ ජේසුස් වහන්සේව ගිහිලා කැප කරා. ඒ වගේම දොළොස්වන වියේදී පාස්කු මංගල්‍ය සැමරීම සඳහා ජෙරුසලමේ දේව මාලිගාවට යන්න අවස්ථාව හිමි වුණා. ඒ වගේම ශ්‍රී ලාංකික සමාජය තුළ කිතුණු ආගමික චාරිත්‍ර හා කිතුණු අනන්‍යතාවය රැකගෙන අන් අය ආකර්ෂණය වන පරිදි ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද? එතකොට පුතේ අපේ අනන්‍යතාවය රැකගෙන අපි කොහොමද මේ චාරිත්‍ර ඉෂ්ට කරන්නේ? පළවෙනි එක බෞතිස්මය. බෞතිස්මය ලදරු වියේ හෝ වැඩිහිටි වියේ සිදු කරනවා, වතුරෙන් දෝවණය කරලා. ඒ වගේම සුදාත්මයන් වහන්සේගේ අනුහසට ඒ තුල අපිව නතු වෙනවා. ඒ වගේම නත්තල. නත්තල් උසවේදී අපිට පුළුවන් බෙදා ගැනීමේ ජීවිතයක් ගත කරන්න. ඒ වගේම නත්තලේ සාම පුවත ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම නව නිවසකට පිවිසීමේදී කිරීතර වීම යාඥා මෙහෙයක් පැවැත්වීම. මෙතනදී අපිට පුළුවන් යාඥා මෙහෙයක් පැවැත්වීම කියන එක ඉෂ්ට කරන්න. ඒ වගේම සිංහල අය හැටියට අර කිරීතර වීම කියන එක කරන්න පුළුවන්. ඒ වගේම සිංහල අලුත් අවුරුදු උත්සවය. මෙතනදී අපිට පුළුවන් පුතේ කිරිබත් පිසීම හා කැවුම් ආහාර බෙදා ගැනීමේ කාර්ය කරන්න. එතනදී අපි වෙලාවල් බලන නැකත් බලන ඒ තැනන් වලට යොමු වෙනවා අඩුයි, යොමු වෙන්නේ නැහැ. අපි මේ වගේ අපිට හැකි ප්‍රමාණයෙන් අපේ අනන්‍යතාවය රැකගෙන මේ කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට පුතේ අද ඔබත් සමග සාකච්ඡා කරේ පසුගිය ප්‍රශ්න පත්‍ර වලින් උපුටා ගන්නා ලද ප්‍රශ්න 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ සිට 9 වන පාඩම දක්වා. එතකොට මේ අවස්ථාව උපයෝගී කරගෙන ඔබේ සාමාන්‍ය පෙළ විභාගයේ උසස් ප්‍රතිඵලයක් ලබා ගැනීමට දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මං නිහඬ වෙනවා. ජේසු පිහිටයි.